ලංකා මහ බැංකුවේ 60 සංවත්සරයේ වෙනුවෙන් ඉදිරිපත් කරන Econ Icon තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අද දවසේ පැවැත්වෙන්නේ දෙවන වටේ තවත් උණුසුම් තරඟයක්. වට කීපයකට සහභාගී වුණු කණ්ඩායම් දෙකක් අද දවසේ තරඟ වදිනවා. මේ කණ්ඩායම් මේ වට කීපයකින් පෙරිලා පෙරිලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේ අය ඉතාමත් හොඳින් තරඟ වදීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතාමත් උනන්දුවෙන් ඔවුන් බලාගෙන ඉන්නවා තමුන්ගේ ජයග්‍රහණය හිමි කරගන්නට. ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලය එක පැස්සකින් ඉන්නවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මලියදේව පිරිමි විද්‍යාලය අනෙක් පැසෙන් ඉන්නවා. අපේ රටේ ආර්ථිකය ගැන කතා කරනකොට ඉතිහාසයට අපි යනකොට හුවමාරු ආර්ථිකයක් තමයි තිබුණේ. අපි ගාව කිහෙල් කෙනක් තියෙනවා නම් අපි වී ඕනේ නම් අපි වී තිනේ කෙනෙක් ගාවට කිහෙල් කෙන දීලා වී ටිකක් අරගෙන එනවා. මේ වගේ හුවමාරු ආර්ථිකයක් අපිට තිබුණා. හැබැයි බැරි වෙලාවත් වී තිනේ කෙනාට කිහෙල්කම් ඕන උනේ නැත්නම් අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකෝර අපිට වී ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ වෙන්නට පටන් ගත්තා. දෙදෙනෙක් අතර සිද්ධ වුණු හුවමාරු, පවුල් අතර හුවමාරු සිද්ධ වෙලා ඊට පස්සේ සමාජය අතර, ඊට පස්සේ පළාත් අතර, ඊට පස්සේ මේක ගියා රටවල් අතර. ආර්ථිකය කියන එක බොහොම සංකීර්ණ වුණා. සංකීර්ණ වුණාට පස්සේ මේ ආර්ථික කටයුතු පරිපාලනය කරන්නට ඕන වුණා, කළමනාකරණය කරන්නට ඕන වුණා. ඉතින් ඒ කළමනාකරණ කටයුතු වෙනුවෙන් ලංකාව තුළ පිහිටු වූ ආයතනයක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. තමන් කරන මේ කළමනාකරණ කටයුතු, මුදල් පරිපාලන කටයුතු පිළිබඳව රටේ ජනතාව දැනුවත් විය යුතුයි කියන ආකල්පේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉන්නේ. එතකොට තමයි මේ ආර්ථික ප්‍රතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන්නට හැකි වෙන්නේ, පහසු වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ ජනතාව දැනුවත් කරන්නට. එසේනම් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ අද දවසේ තරඟය. තරඟය ආරම්භ කරන්නට කලින් අද දවසේ තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන්නේ කවුද කියලා මම හඳුන්වා දෙන්නම්. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ, ජාත්‍යන්තර මෙහෙයුම්, දේශීය මෙහෙයුම් හා සේවක අර්ථසාධක අරමුදල් යන විෂය භාර සහකාර අධිපති BDW සිල්වා මහතා සහභාගී වෙනවා. ඔබතුමාව පිළිගන්නවා වැඩසටහනට. දෙවන වටේ මේ තරඟයේ විනිශ්චය මණ්ඩලයේ විදිහට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලේකම් ඒ කමලසිරි මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා RASM දයාරත්න මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ SR සුමනසේකර මහතා. තරඟය පෙර තරඟ වගේම වට තුනකින් යුක්තව තමයි පැවැත්වෙන්නේ. පළවෙනි වටේ තරඟ නීති රීති විස්තර කරන්නට කලින් අපි කාසීවාසී උරගා බලලා පළවෙනි ආසනය හිමි කරගන්නේ කවුද කියලා බලමු. ඊළඟ කණ්ඩායමේ නායකයර තමයි දෙවැනි ආසනය හිමි වෙන්නේ. පළවෙනි ආසනය හිමි කරගත්තට පස්සේ තුන්වෙනි සහ පස්වෙනි අසුන්වල ඉඳගන්නේ තම කණ්ඩායමේ කුමන සමාජිකයන්ද කියලා තීරණය කිරීමේ අයිතිය ඒ නායකයාට හිමි වෙනවා. දෙවැනි කණ්ඩායමේ නායකයාටත් 4-6 ආසනවල ඉඳගන්නේ කවුද කියලා තීරණය කිරීමේ අයිතිය හිමි වෙනවා. කාසීවාසී උරගා බලන්නට අපි කණ්ඩායම් දෙකට ආරාධනය කරමු. ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මීගමු හරිශ්චන්ද්‍ර විද්‍යාලයට මම ආරාධනය කරනවා මේ ස්ථානයට පැමිණෙන්න. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මලියදේව පිරිමි විද්‍යාලයට ආරාධනය කරන මේ ස්ථානයට පැමිණෙන්න. කණ්ඩායම් දෙකේ නායකයන් නෙදින්නේ. ඔව්, නායකයන් දෙදෙනාට අවස්ථාව හිමි වෙනවා. කාසීවාසී උරගා බලන්න කවුද ඉල්ලන්නේ. කමන්නේ හරි මොකද හෙඩ් ආසියා හුලින් නැත ඔබ පරාජය වෙන ඔබට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. තරඟයේ පැවැත්වෙන ආකාරය විස්තර කරන්නම් ප්‍රශ්න තෝරා ගැනීම අයිති ප්‍රශ්න 9ක් තියෙනවා. ප්‍රශ්න තෝරා ගැනීම අයිතිය තරඟකරුවන්ට හිමි වෙනවා. තප්පර 10ක කාලය ඇතුළත පිළිතුරු ලබා දිය යුතුයි. එසේනම් අපි තරඟය ආරම්භ කරන්න සූදානම්. අනාගත මහ බැංකුකරුවන්ගේ මෞලි මංගලෙ Econ Icon ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ තවත් උණුසුම් තරඟයක් ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. එසේනම් මුල්ම අවස්ථාව හිමි වෙන්නේ හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ ගයාන් කුමාර කණ්ඩායම් නායකයාට. ප්‍රශ්න අංක 6. අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ අවස්ථාවක රජයේ කටයුතු නොකඩවා කරගෙන යාම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව හැඳින්වෙන්නේ කෙලෙසින්ද? උතුරු සම්මත ගිනුම පිළිතුර නිවැරදි. ලකුණු 20ක් තියෙනවා. ඊළඟ අවස්ථාව විමස විජේසුරියට මලියදේව පිරිමි විද්‍යාලේ අංක 8. ශ්‍රී ලංකා මහ බැංකුව මේ දක්වා වැඩිම වටිනාකමින් යුතු සමරු කාසියක් නිකුත් කළේ කුමන කාරණයක් මුල් කරගෙනද? ලේකු දෙපාර්තමේන්තුවේ 200 වෙනි සංවත්සරයේ. නිවැරදි නැහැ පිළිතුර. තප්පර 10ක්
කාලේ අවසානෙන් තුර අවස්ථාව ලබාගෙන යුට ඉන්නෝනේ. අප්‍රදායක කාලේ අවසානයේ කවුද අවස්ථාව ලබා ගන්නෙ? ගයන් තන්දම් නාය. 40 වෙනි සංවස්තරේ. වැරදි. නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට. රුචිනි චමත්කා. 7 වෙනි ප්‍රශ්නේ. 2009 වසරේ සේවා නියුක්තිය සඳහා වැඩිම දායකත්වයක් ලබා දුන්නේ කුමන අංශයද? සේවා අංශය. පිළිතුර නිවැරදි ලකුණු 20ක් රුචිනි චමත්කා කර ගන්නවා. සේවා අංශය තමයි. නිවැරදි පිළිතුර. සුරංග අලිදේ පිරිමි විද්‍යාලයේ ඔබටයි අංක 2. අංක 2 ප්‍රශ්නයයි ඔහු ලබා ගන්නේ. මහා බැංකු ක්‍රමයට පුරෝගාමී වූ ලෙසින් සැලකෙන 1609 වසරේදී නෙදර්ලන්තයේ පිහිට වූ බැංකුව කුමක්? තප්පර 10ක් ඇතුළත පිළිතුරු ලබා දිය යුතුයි ලකුණු ලබා ගන්නට. තප්පර 10ක් කාලය නිමා වෙනවා ප්‍රතිවාදී පිළිට අවස්ථාව තියෙනවා. ප්‍රතිවාදී පිළිට අවස්ථාව දින තප්පර 5ක්. තප්පර 5ක් කාලයත් හමාරයි. මහා බැංකු ක්‍රමයට පුරෝගාමී වූ ලෙසින් සැලකෙන 1609 වසරේදී නෙදර්ලන්තයේ පිහිට වූ බැංකුව තමයි ඇමස්ටර්ඩෑම් බැංකුව. ඊළඟ අවස්ථාව. අංක 5. භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසි බලදී ඒ සුරැකුම්පත් සඳහා පොලි අනුපාතික තීරණය වන්නේ කෙසේද? අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ අනුපාතික යන බාර ගන්න බෑ නිවැරදි පිළිතුර විදිහට. ප්‍රතිවාදී පිළිට අවස්ථාව තියෙනවා තේ භාණ්ඩාගාරටම බෑ. වෙන්දේසි ක්‍රමයට නිවැරදි පිළිතුරක් සස බාර ගන්න අපහසුයි. වෙළඳපළ ඉල්ලුම් සැපයුම් බලවේග මත. ශ්‍රී ලංකා අධිකාරී මලිදේව පිරිමි විද්‍යාලය. අංක 3. ප්‍රශ්න අංක 3. රජයේ විදේශීය ණය ගිවිසුම් වලට අදාළ ණය සේවාකරණය කරනු ලබන ආයතනය කුමක්ද? ශ්‍රී ලංකා මහ අදාළ රටේ මහ බැංකුව. අපි ශ්‍රී ලංකාවට අදාළව ප්‍රශ්නය අසන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව. මේ අපිට නිවැරදි පිළිතුර ලෙස බාර ගන්නට පුළුවන්ද බැරිද? අනිත් පාර්ශ්වීයියම කරා. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව. නිවැරදි පිළිතුරක් ලෙස බාර ගන්න පුළුවන්. කොහොමද ලකුණු ටිකක් දැක්කේ? ඒ පිළිතුර නිවැරදි පිළිතුර ලෙස බාර ගන්න පුළුවන්. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තමයි මේ කටයුත්ත කරන්නේ. පළවෙනි වටේ ප්‍රශ්න අසා හමාරයි. ලකුණු ලබාගත්තු පිළිවෙල කොහොමද? ගයාන් ලකුණු 20ක් ලබාගෙන තියෙනවා. විමංශට ලකුණු ලබා ගන්නට හැකි වෙලා නැහැ. රුචිනි ලකුණු 20යි. සුරංගට ලකුණු ලබා ගන්නට හැකි වෙලා නැහැ. හිරම්මයා ලකුණු 10යි. ශ්‍රී ලංකට ලකුණු ලබා ගන්නට හැකි වෙලා නැහැ. කණ්ඩායම් ලකුණු එකතු කරලා බලමු මේ වටේ ජයග්‍රහණ ලබන්නේ කවුද කියලා. අනාගත මහ බැංකු කරුවන්ගේ මෞලි මංගල ඉකෝන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ දෙවැනි වටේ ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. ලකුණු ලබාගත් අනුපිළිවෙලට අනුව අපි මේ තරඟ කරුවන් කණ්ඩායම් අසුන් ගන්නවා තිබෙනවා. විශේෂ සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. කණ්ඩායම් දෙක වෙන්වෙන් වශයෙන් ඉඳගන්නට අවස්ථාව හිමි වෙලා තියෙනවා. සාමාන්‍ය තුන්වෙනි වටේදී තමයි කණ්ඩායම් වශයෙන් ඉඳගන්නේ. දැන් මේ අවස්ථාව හිමි වෙලා තියෙනවා ලකුණු ලබාගත් පිළිවෙල අනුව. දැන් මෙතනදී විශේෂ සහයක් ඕගලන්ට ලබා ගන්නට පුළුවන්. ඕගලන් දන්නවා තමන්ගේ වම් අත පැත්තේ ඉන්න කෙනාගෙන් තමන්ට අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නට තමන්ට හැකියාව නැතිනම් සහයක් අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන්. මේ කණ්ඩායමට අවස්ථා දෙකක් හිමි වෙනවා. මේ කණ්ඩායමටත් අවස්ථා දෙකක් හිමි වෙනවා. වම් අත පැත්තේ ඉන්න කෙනාගෙන් අහන්න පුළුවන්. හැබැයි හම්බෙන්නේ ලකුණු 15 එහෙම අහගත්තොත් එහෙම. පෙර පරිදිම තමයි තරඟය පැවැත්වෙන්නේ. පළවෙනි වටේදී ලකුණු ලබාගත් පිළිවෙල මා සඳහන් කරන්නම්. හරිශ්චන්ද්‍ර ජාතික පාසල ලකුණු 50ක් ලබාගෙන මුලින් ඉදිරියෙන් ඉන්නවා පළවෙනි වටේදී. මුල් වටේ තරඟවලින් ඉතාමත් දක්ෂ ලෙස තරඟ කරපු මලියදේව පිරිමි විද්‍යාලයට තවමත් ලකුණු ලබා ගන්නට හැකි වෙලා නැහැ. තව වට දෙකක් තියෙනවා. රුචිනි ඔබටයි අවස්ථාව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ. අංක 7. ප්‍රශ්න අංක 7 තමයි රුචිනි තෝරා ගන්නේ. ප්‍රාථමික වෙළඳපොළෙහි උද්දමනය මනිනු ලබන්නේ කුමන මිල දර්ශකය මගින්ද? පාරිභෝගික. කාලය හමාරයි.
ප්‍රතිවාදී පිළිට අවස්ථාවක් තියෙනවා. විමංශ විජේසූරිය මලිදේව පිරිමි විද්‍යාලයෙන් අවස්ථාව උදා කරගන්නවා. තෝගාලේ විමල දර්ශකේ. පුංචි වෙනස්කමක් තිබෙනවා අපිට නිවැරදි පිළිතුර දෙන්න බාර ගන්න පුළුවන්ද? නිවැරදි පිළිතුර දෙන්න බාර ගන්න පුළුවන් කියලා මිනිස් වණ්ඩල සඳහන් කරන තෝග මිල දර්ශකේ මගේ. ගයන් කුමාර් හරිසන්ද්‍ර ජාතික පාසල මීගඹුව. ප්‍රශ්න අංක 6. ප්‍රමුඛ බැංකුවේ මුදල් තැන්පත් කර අගතියටපත් තැන්පත් කරුවන් වෙනුවෙන් රජයේ අනුග්‍රහය ඇතිව පිහිටුවන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකුව කුමක්ද? අහස ප්‍රශ්නේ. ව්‍යවසාය කද්ද ප්‍රාග්ධන සමග සංවර්ධන බැංකුව. වැරදි. අප්‍රදාය කාලේ අපේ ප්‍රතිවාදී පිළිට අවස්ථාව තියෙනවා. විමංස විජේසූරිය අවස්ථාව උදා කරගන්න මලිදේව පිරිමි විද්‍යාලයේ. NSB බැංකු නැහැ පැරණි බැංකුවක් NSB ලංකා පුත්‍ර බැංකු වැරදි ලංකා පුත්‍ර සමහර ශ්‍රී ලංකා ඉපිකිලිමේ බැංකු මිලක් අවස්ථාව හිරම්ය සන්තෝෂික අංක 1 ප්‍රශ්න නොබෙල් ත්‍යාගයකින් පිදුම් ලද වයස්ගතම පුද්ගලයා ආර්ථික විද්‍යාඥයෙක් ඔහු කවුරුද ජැම්ටින් ඔහු ලියොනිඩ් හර්විස් 2007 වසරේදී තමයි නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ. එම ත්‍යාගයෙන් පිදුම් ලබන විට ඔහුගේ වයස අවුරුදු 90ක්. සුරංග ඔබට අයිනේ දවස්තාව තියෙන්නේ ප්‍රශ්නාංක පහ තමයි කුරංග තෝරගන්නේ පාරිසරික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් ලෙස ඉතා පුළුල්ව භාවිතා කරන වෙළඳපළ මූලික කරගත් බද්දක් 2008 දී හඳුන්වා දෙන ලදී එය කුමක්ද පරිසර ආරක්ෂණ බද්ද හිමරදි පිළිතුරු ලෙස ඒ බාර ගන්න ඔබට ලකුණු 20ක් හිමි වෙනවා සුරංග පරිසර සංරක්ෂණ බද්ද තමයි ආරක්ෂණ යම් කිසි පොඩි වෙනස්කමක් තිබුණත් විනිශ්චය මණ්ඩලය තීරණය කළා ඔබට ලකුණු ලබා දෙන්නට කියලා. ඊළඟ අවස්ථාව විමස ඔබටයි හිමි වෙන්නේ. ප්‍රශ්න අංක 2. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති පොලිම මුදල් නෝට්ටුවේ වටිනාකම කොපමණද? රුපියල් 200යි. නිවැරදි පිළිතුර ලකුණු 20ක් හිමි වෙනවා විමංශ විජේසූරියට මලිදේව පිරිමි විද්‍යාලයේ ශ්‍රී ලංකා අධිකාරි. ප්‍රශ්න අංක 3. බ්‍රසීලයේ භාවිතා කරන මුදල් ඒකකයේ හැඳින්වෙන්නේ කුමන නමකින්ද? බ්‍රසීලයේ ඩොලර්? ඩොලර්? නෑ. වැරදි පිළිතුර. බ්‍රසීලියා. වැරදි ප්‍රතිවාදී පිළිතුර අවස්ථාව තිබෙනවා. කාලය හිමා වෙනවා රියල් දෙවනි වටේ ප්‍රශ්න අසහමාරයි රුචිනි චමත්කා ලකුණු 20ක් ලබාගෙන තිබෙනවා හරිචන්ද්‍ර මහාවිද්‍යාලයේ ගයන් කුමාර ලකුණු 20යි හිරම්ය සන්තෝෂික ලකුණු 10යි මලියදේව පිරිමි විද්‍යාලයේ සුරංග ගම්ලත් ලකුණු 20යි විමංශ විජේසූරිය ලබාගෙන තිබෙනවා ලකුණු 30ක් නිලංකා අධිකාරියට ලකුණු ලබා ගන්නට හැකි වෙලා නැහැ දෙවෙනි වටේ ප්‍රශ්න අසහමාරයි. ඊළඟට අපිට යන්න තියෙන්නේ තුන්වෙනි වටේට. ඉකොන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ උණුසුම් තුන්වෙනි වටේ ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. කණ්ඩායම් දෙකම සම ලකුණු ලබාගෙන තිබෙනවා. මේ වටේදී ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මම. ප්‍රශ්නයට පිළිතුර ඔබ දන්නවා නම් ඔබ ඉදිරියේ ඇති ඔය ආලෝක පහන